සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වනජීවීන් බලන්න ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව මේ වසරේ රජය රෝහල්වල ඖෂධවලට රුපියල් බිලියන 120ක් අධිවේගෙන් හම්බන්තොටට යාමේ අවස්ථාව අප්‍රේල් මාසයට පෙර 2020 තරඟ කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට දේශීය ප්‍රවෘත්ති වනජීවී සංචාර කටයුතු සඳහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. එම සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවට පළමු ස්ථානයේ හිමිව තිබෙන්නේ. ආසියාවේ ප්‍රමුඛතම ප්‍රකාශන 10ක් මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වනජීවී සංචාර කටයුතු සඳහා ආසියාවේ හොඳම රට බවට පත්වීම පිළිබඳ ගෞරවනීය සහතිකය කුවාලාලම්පූර්හිදී මෙරට නියෝජිතයන් වෙත බහර දී ඇති බවයි වාර්තා වන්නේ. මෙම වසරේදී රජයේ රෝහල්වල ඖෂධ සඳහා රුපියල් බිලියන 120ක් වෙන් කරන බව ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. මහරගම අපේක්ෂා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙවව සඳහන් කළේ. අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම රෝගීන් සමග පැමිණෙන අයට ලැබෙන පහසුකම් ආදිය අමාත්‍යවරිය සොයා බැලුවා. අපේක්ෂා රෝහලේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා වන මුදල් මේවන විටත් ලබා දී ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළා. මොකද මේ අමාත්‍යංශය අපි බාර ගන්නකොට බිලියන 12ක් හිඟ මුදල් ගෙවන්න තිබ්බා නොයෙකුත් බෙහෙත් කම්පැනි වලට සහ නොයෙකුත් තැන් වලට ඇස්තමේන්තු කරලා තියෙනවා. රජයේ රෝහල් සඳහා බිලියන 120ක් බෙහෙත් සඳහා අයවැයට වෙන් කළ යුතුයි කියලා ඇස්තමේන්තුව තියෙනවා. තේරිසා වර්තමාන රජයේ දර්ශනය වෙලා තියෙන්නේ රෝහල් වලට එන රෝගීන් හොඳ මානසික තත්ත්වයකින් ඒ රෝහලෙන් පිටව යන්න සතුටෙන් පිටව යන්න වටපිටාවක් හැදීම. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසෙහි පළමු කාර්තුවේ වැඩ අවසන් කර එළඹෙන අප්‍රේල් මාසයට පෙර ජනතා අයිතියටපත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. වරායහ නාවික කටයුතු අමාත්‍යංශයේ නව වසරේ රාජකාරිය ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දක්ෂින අධිවේගී මාර්ගය ව්‍යුත්පත් කරපු කැලල වැඩ අවසන් වෙන නිසා තමයි ඔවුන් ව්‍යුත්පත් කෙරුවේ. ඒක ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි මුළු දක්ෂින අධිවේගී මාර්ගයේම මාතෙන්ල හම්බන්තොට දක්වා පළවෙනි කාර්තුවේදී වැඩ නිම කරලා ව්‍යුත්පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අවුරුදු වලට ඉස්සෙල්ලා මේ ව්‍යුත්පත් කරන්න. කොළඹ ප්‍රදේශයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට විකිණීමට රජයේ ක්‍රියා කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමගේ ඡන්ද ව්‍යාපාරයේදී බොහොම ඉහලින් කිව්වා කිසිම විදේශිකයෙකුට මේ රටේ වටිනා සම්පත් උපాయ මාර්ගික වශයෙන් වැදගත් වූ සම්පත් පවරන්නේ නැහැ කියලා. එහෙම කියලා බලයට පත් වෙලා මාසයක් යනකොට ශැංග්‍රිලා හෝටලයක් ජනාධිපති ලේකම් කාර්යාලයත් අතර තියෙන අක්‍ර 3හමාරක් වෙච්ච තාම වටිනා ඉඩම සිංගප්පූරු සමාගමකට අඩුම මිලට විකුණන්න කටයුතු කරලා තියෙනවා. අපි කැමති දැනගන්න ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඔබේ ආණ්ඩුව පත්වලා මාසයක් ඇතුළත මේ තීරණය ගන්න ඔබට තිබුණු පදනම මොකක්ද? අපේ බදු කොන්දේශපයට දීලා තියෙන්නේ ලක්ෂ 125කට එකඟ වෙච්ච ඒ කාලේ ලක්ෂ 160කට අපි තක්සේරු කරලා තියෙනවා බද්දක් හැටියට. එතකොට මේක අස්සම් කරන්න ගියේ ලක්ෂ 125කට පර්ච් එක. අපි ඒක ලක්ෂ 160 දක්වා වර්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. විනිවිදභාවය සහ වඩාම වාසිදායක විදියට අපි කටයුතු කරලා තියෙනවා. පරාජිතයන් හැටියට දැන් කර කියා ගන්න දෙයක් නැතුව ඔයගේ පිදුරු ගහේ එල්ලෙන එක සාමාන්‍ය දෙයක්. ඒ සම්බන්ධව අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට රටට හානියක් නොවන ආකාරයේ රටේ බිං අඟලක්වත් එහෙම ස්ථාවර ලෙස කාටවත් ලබා නොදෙන විදිහට ඔවුන්ගේ ජාත්‍යන්තර බලපෑම් වලට යටත් නොවන ආකාරයේ නියත වශයෙන්ම අපි කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව කියන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ සතු බලතල බෙදා හැරීමට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා පවසනවා. අමාත්‍යංශයේ තුල බලතල සිර වී තිබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි මේ මහතා පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් MHM චිත්‍රනන්ද මහතා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියා. නව වසර වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ වෙත සුපැතු අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉලක්ක ජය ගැනීමට සියලු දෙනා එක්ව යුතු බව ප්‍රකාශ කළා. සාමාන්‍ය පුරවැසියෙක්ගෙන් ඇහුවොත් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඇහුවා. මොකද ඉසුරුපාය වගකීම මට හිතෙන්නේ ලැබෙන්නේ උත්තර තුනයි. එක ළමයි ඉස්කෝලේට දාන්නේ. දෙක ගුරුපත්තිම් සානත් දෙන කාර්ය මණ්ඩල පත්තිම් දෙන. තුන ස්ථාන මාරුවීම. රටක් විදියට අපි කොයිතරම් ගෝත්‍රිකද පියතුම. ඒ රටේ දරුවෙක් පාසලට දාගන්න අධ්‍යාපන ඇමතිගේ නියෝගය අවශ්‍ය නම් ඒ රටට දියුණුව කියලා කියන මුද්‍රාව තියන්න පුළුවන් ද අපි. කොට්ටාෂ කාර්යාලයට විදුහල්පතිතුමාට අයිති දේ උන්ට බාර දෙන්න. අපි අපේ ආගම උගන්වලා තියෙන දේම මුල් කරගෙන අපි අත්හරින්න පුරුදු වෙන්න. මනාපය වෙනුවෙන් මේ සියලු බලතල ඉසුරුපා ඇතුලේ හිර කරගන්න එක අධ්‍යාපන ඇමතිවරයා විදියට මගේ ප්‍රතිපත්තිය නොවන බව මම ඔබ සියලු දෙනාටම දැනුම් දෙන්න ඕනේ. හෙට දිනේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන එන ලෙස තරුණ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම බව ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක යන මහතුරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒගොල්ලෝ කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදීව අපි ආණ්ඩුව බාර දුන්නා කියලා. නෑ, ඒගොල්ලන්ට ආණ්ඩුව බාර දෙන්න සිද්ධ වුණා. නමුත් ආණ්ඩුව බාර දීම නෙමෙයි අද වෙද්දි සිද්ධ වෙන්න ඕනි. පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම. මොකද සුළුතරයක් එක්ක ආණ්ඩුව ගෙනියන්න දීලා මේගොල්ලෝ ඉතින් ඉන්නවා මොන මොනවා හරි උප්පර වැටි ටිකක් දාලා මේ ආණ්ඩුව කඩා වැටෙයි කියලා. මේ ආණ්ඩුව කඩා වැටෙන්නේ ජනතාව දෙන්නේ නෑ. ඒ නිසා අපි පැහැදිලිවම විපක්ෂයේ ඉන්න උදවියට කතා කරලා කියන්නේ මේ පක්ෂය ආරක්ෂා කරගන්න ඕන ඔක්කොටම ඉස්සලා ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ පක්ෂය අර්බුදයේ පැත්තක තියාගෙන දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා ජනතාව ආවට එක එක බේගල් ඇද බෑවට ජනතාව ඒව අහන්න කැමති නෑ. මේ රජයේ පත් වුණාට කැමති පිරිස වැඩි. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙච්ච ආණ්ඩුව ජනතාවට ලැබිලා තියෙනවා. තුන්වෙනිදා පාර්ලිමේන්තු වෙන සියලු දෙනාගෙන් අපි ඉල්ලන්නේ පුළුවන් නම් ගේන්න මහමැතිවරණයකට යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා තුනෙන් දෙක දීලා පාර්ලිමේන්තුව විසිරුවන්. ඒක තමයි කරන්න ඕනේ. පසුගිය පාලන සමය තුල මෙරට ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන ලෙසම හේතු වූයේ එක්සත් ජාතික පක්ෂය තුල තිබූ විදේශීය ගැති ආර්ථික ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එම ප්‍රතිපත්තිය තුල සියලු පහසුකම් ලබා දුන්නේ විදේශීය සමාගම්වලට පමණක් බවයි ඒ මහතා හෙළි කළේ. කුරුණෑගල පැවතේ වයඹ වියත්මග වැඩසටහනට සහභාගී වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා. රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ ආර්ථිකය බිඳවැටෙන්න කඩා වැටෙන්න බලපාපු කාරණය එක්සත් ජාතික පක්ෂයේ තිබුණු විදේශ ගැති ආර්ථික ප්‍රතිපත්ති. ඒ විදේශ ගැති ආර්ථික ප්‍රතිපත්තිය තුළ සියලු පහසුකම් ලබා දුන්නේ විදේශීය සමාගම් වලට මිසක් දේශීය ආයෝජකයන්ට නෙවෙයි. අපේ රටේ ගම්බිරිස්ටික අස්වැන්න නෙලනකොට ඉඟුරු අස්වැන්න නෙලනකොට විදේශීය උත්පාදන ගෙනල්ල ප්‍රතිපන්නයනය කර අපේ රටේ අලගොවිය අලස්වැන්න නෙලන්න සති දෙකකට විතර කලින් ඉන්දියාවෙන් පාකිස්තානයෙන් අලගෙන අල්ල ව්‍යාපාරිකයෝ මේකේ ගොඩ ගන්න. එතකොට අපේ දේශීය ව්‍යාපාරිකයන් ඇත්තටම නැති වෙලා යනවා. රටක ජාතික ආදායම බිලියන 700ක් වෙච්ච අවුරුද්දක බිලියන 300ක වංචා දූෂණ හෙළිදරව් වෙනවා නම් ඒ රටට අනාගතයක් තියෙනවද නැද්ද කියලා තමුන්නාසලම හිතයි. වීකෝ ව්‍යාත් පාරිභෝගික යාත්‍රා වැක ගැනීම සඳහා පිහිටුවා තිබූ වී අලවි මණ්ඩලය අක්‍රිය කිරීමේ වගකීම පසුගිය රජය බාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. කලුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ රටේ සහල් පාරිභෝගිකයත් වී ගොවියත් දෙගොල්ලන්වම ආරක්ෂා කිරීම සඳහා තිබුණු ආයතනයේ වී අලවි මණ්ඩලය විනාශ කරලා කාබාසිනිය කරලා තමන්ගේ ගජමිතුරන්ට ලබා දීලා මේ රටේ ගොවි ජනතාවත් පාරිභෝගික ජනතාවත් මේ වියවුලට ඇදලා දැම්මේ එක්සත් ජාතික පක්ෂය. 2016 2017 කාලවකවානුවේ වැඩිමිලට වී අරගෙන හොඳ වී සත්වාහාර වලට විකුණලා හැරිසන් අමාත්‍යවරයා ලාභ ලැබු හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ. වන්දි ගෙවන්න වෙලා තියෙන මේ රටේ ජනතාවට මේ එක්සත් ජාතික පක්ෂයේ කුකුලන්ට කුකුල් කෑම වලට හාල් විකුණලා මේ රටේ පාන් කන්න ජනතාවට
බලකරපු පරාදීන ගමනේ ප්‍රතිඵල තමයි මේ අද භුක්ති විඳින්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ වර්ගයේ හාල් පරිභෝගික ජනතාවට ලබා දෙමින්, ඒ වගේම ගොවි ජනතාව රැකෙන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන දැනට ජීවන වියදම් කමිටුවේ පිළිබඳ තීන්දුව තීන රැසක් අරගෙන තිබෙනවා. තව සතියක් දෙකක් යනකොට තාම හොඳ වර්ගයේ හාල් මෙරටේ ජනතාවට ගන්න පුළුවන් කියන අපි විශ්වාස කරනවා. නව වසර සඳහා පාසල් දරුවන් වෙත නිලැඳුම් සහ පාවාන් වවුචර් බස්නාහිර පළාත් පාසල් වෙත ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා පවසනවා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සියලු පාසල් වෙත එම වවුචර් පත් ලබා දෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. රියානුතුරු දෙකකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝටර රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මිය ගියා. අම්බලන්තොට කරඹගොල්ල ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ මෝටර රථ රියදුරුගේ නොසැලකිලිමත්කම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. මේ අතර පාදුක්ක මලගල ප්‍රදේශයේදීද රියානතුරක් සිදු වුණා. ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවක්. ඇගේ ස්වාමි පුරුෂයා සහ මාස 9ක් වයසැති මුණුබුරා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ත්‍රිරෝද රථය වෙනත් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ පැල කෝටියක් සිටුවීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ වුණා. දිවයින පුරා සෑම ප්‍රදේශයකම පාහේ පැල රෝපණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පැල දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න ආචාර්ය නාලක ගොඩහේවා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩපත අධිවේගී පිවිසුම් මාර්ගය අසලදී පැවැත්වුණා. මේ පැල සිටුවීම මෙහිදී සිදු කෙරුණු අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පරිසර සුරකුම් කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් ඊට එක් වුණා. අපි මේ රටේ පුරවැසියෝ අපිටත් වගකීමක් තියෙන ප්‍රියත්පත්ති ක්‍රියාත්මක කිරීමට රජයට සහාය වෙනස රජයේ ජනතාව කියලා කොටස් දෙකකට බෙදෙන්නේ නැතුව පුරවැසියන් වශයෙන් එකතු වෙලා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම තමයි මේ වසරේ අපේ අරමුණ වන්නේ. ඊට පස්ව එතුමා කරගෙන යන වැඩපිළිවෙලට මම හිතන්නේ එතුමාට ඡන්දය නොදුන්න අයත් අද පැහැදීමට පත් වෙලා තිබෙනවා. නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේදීද රුක් රෝපණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙය සෞභාග්‍යයේ දශකයක් ඇටියට අපේ ජනාධිපතිතුමා හඳුන්වා දී තිබෙනවා. සියලුම ජනතාව අත් නොහැරෙන සාධාරණත්වයක් ඉටු වෙන නව වසරක් හා නව දශකයක් වේවායිද ප්‍රාර්ථනා කරනවා. ජාතික රුක් රෝපණ වැඩසටහනේ නැගෙනහිර පළාත් ප්‍රධාන වැඩසටහන ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රාජ්‍ය සේවකීන් ජනතා මුදලින් යැපෙන පිරිසක් බැවින් අවංක සහ සාධාරණ සේවයක් ජනතාවට ලබා දීම ඔවුන්ගේ යුතුකම බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ. ජාති භේදය, ආගම් භේදය, පක්ෂ භේදයක්වත් තිබිය යුතු නැහැ. අපි ගුණගරුක සමාජයක් වෙන්න ඕනේ. අපි තමයි මේ සමාජය නියෝජනය කරන්නේ. කාර්යක්ෂම, සඵලදායීව, තිර අධිතමින් යුතුව උපරිම කැපවීමෙන් අවංකභාවය අපි වැඩ කරන්න ඕනේ. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. රාජමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. විද්‍යාලයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සහ විද්‍යාලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් රාජමාත්‍යවරයා සාකච්ඡා කළා. විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ගාල්ල කොට්ටාෂයේ පොලිස් ස්ථාන සඳහා පාපැදි ලබා දීම දකුණු පළාත් ආණ්ඩුකාර විලීගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජංගම පොලිස් මුර සංචාර වෙනුවෙනුයි මෙම පාපැදි පිරිනැමුණේ. වාදුව මාවල ඉලුක්කැටිය ශ්‍රී ගම්බාර දේවාලයේ වාර්ෂික දෙවලුමනු ශාන්ති කර්මය මෙවරත් සාර්ථකව පැවැත්වුණා. එය මෙවර සංවිධානය කෙරුණේ 29 වන වරටයි. නව වසර වෙනුවෙන් රටට සහ සමස්ත ජනතාවට සෙත් පැතීම සහ ආශිර්වාද කිරීම වෙනුවෙන් මෙම ශාන්ති කර්මය සංවිධානය කර තිබුණා. 29 වෙනි අවුරුද්ද තමයි මේ ස්ථානයේ මේ උත්සවය පවත්වන්නේ. අද වශයෙන් මේක කරන්නේ මේ රටේ ජනතාවටත් ගම් නියම් වල ඉන්න ඇත්තන්ටත් සෙත් ප්‍රාර්ථනා කළා මේ උත්සවයක් අපි පවත්වන්නේ. 2020 නව වසර උදාව නිමිත්තෙන් රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් ධර්ම දේශනාව නිදහස් මන්දිරයේදී පැවැත්ුණා.
මේ සංවිධාන කෙරුණේ 59 වන වරටයි. පූජ්‍ය මිතලාවේ විනීත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනයට සහභාගී වුණා. ඒ සමගින් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk